අපි දන්නවා එළඹෙන 21 වෙනිදා වෙනකොට ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා වසර 5ක් සම්පූර්ණ වෙනවා. අපි මේ සම්බන්ධයෙන් වසර 5ක් බලාගෙන හිටියා. මේ සැබෑ අපරාධකරු කවුද? මේ අපරාධයේ සැලසුම් කරුවන් කවුද? මහමොලකරුවන් කවුද කියන කාරණය අවුරුදු 5ක් මෙරට නීතිපති දෙපාර්තමේන්තුවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටත් බාර දුන්නා. නමුත් අපි බලාගෙන හිටියට ඒ සැබෑ මහමොලකරුවන් ඉහළ දේශපාලන අධිකාරිය විසින් යටපත් කරන බව පේනවා. අද අපි මේ පිළිබඳව දැනුවත් කරන්න තමයි කාඩිනල් තුමා හමු වුණේ. අපි දැක්ක ඊයේ ප්‍රවෘත්ති විකාශනන් වලදී එතුමන්ගේ ප්‍රකාශයක් වුණා. ජාතික ජන බලවේගය වාචිකව දැනුම් දීලා තිනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියලා. ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවට පස්සේ අපි අද ඒක වාචිකව නෙවෙයි ලිඛිතවම මේ ලියවිල්ල බාර දීලා අපි අද ප්‍රතිඥාවක් දුන්නා එතුමන් ඉස්සරහේ. අපි දන්නවා කාඩිනල් තුමා ප්‍රකාශ කරන පරිදිම ඇත්ත වශයෙන්ම මෙහි සැබෑ අපරාධකරුවන් අදටත් එළිදරව් වෙලා නැහැ. ඒ එළිදරව් වෙලා නැත්තේ ඉහළ දේශපාලන අධිකාරියේ බලපෑම මත බව හරි පැහැදිලි බව මේ සාකච්ඡාවේ එළිදරව් වුණා. එහෙමනම් අපට වගකීමක් තියෙනවා මේ ලියවිල්ලේ ඇතුලේ අපි කරුණු කාරණා අන්තර්ගත කරලා තිනවා. විශේෂයෙන්ම වින්දිතයන් විසින් ගොනු කරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලන අධිකාරියට ඇඟිල්ල දික්ුණා, වැරදි කරුවන් වුණා. මේ රටේ පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අයට මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී වැරදි කරුවන් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අදටත් යට ගහගෙන ඉන්නව, පෙට්ටගමේ තියාගෙන ඉන්නව. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙමනම් අපි ජාතික ජන බලවේගයේ විදියට අනිවාර්ය ප්‍රතිඥාවක් දුන්න කාඩිනල් තුමා ඉදිරියේ අපි මේ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී වැරදි කරුවන් වූ සියලු දෙනාට දේශපාලන නිලධාරී, දේශපාලන වශයෙන් හෝ නිලධාරී වශයෙන් හෝ තරාතිරම නොබලා අපි ඊට අදාළව අපරාධමය චෝදනා ගොනු කරන බව. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා අදටත් එළිදරව් නොවෙච්ච කාරණා ප්‍රමාණයක් තියෙනවා. සැලකීතු සාක්ෂි ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. නමුත් එළිදරව් නොවෙච්ච කරුණු කාරණා ප්‍රමාණයක් තියෙනවා. ඒ කරුණු කාරණා ප්‍රමාණයට අපි විශේෂ විමර්ශනයක් කරනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යට.